කඩදාසි අමරලා අරගෙන වතුරත් එක්ක කලවම් කරලා ලොකු ක්‍රියාවලියකින් අවසානයේ ලස්සන කඩදාසියක් බවට පත් කරනවා. දැන් මේ කඩදාසි කර්මාන්ත ශාලාවේ කඩදාසි හදන ක්‍රියාවලිය මෙතනින් ඉවරයි. මේ තමයි ලංකාවේ වෙළඳපොළට යන කඩදාසි. එතකොට සාමාන්‍යයෙන් මිනිත්තුවකට කඩදාසි මීටර් 30ක් 40ක් අතර ප්‍රමාණයක් හැදෙනවා. දැන් අද නම් උදේවරුවේ 42ක් විතර හැදිලා තියෙනවා. නමුත් මේ වෙනකොට ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරලා මට කලමනාකරතුමා කිව්වේ මේ වෙනකොට විනාඩියට මීටර් 30ක් මේ විදිහට හැදිලා එතනවා කියලා. දැන් ඉතාලම හොඳ නිමැවුමක්. ඉතාලම හොඳ නිමැවුමක්. කිසිම ඒ කියන්නේ කිසිම ගැටලුවකින් තොරව මේ කඩදාසිය නිර්මාණය වෙලා තුන. දැන් මේ වගේ රෝල් මේ හැම තැනම තියෙනවා. මේ රෝල් තමයි අවසානයේ පහලට අරන් ගිහිල්ලා වෙළඳපොළේ අවශ්‍යතාවය වෙනුවෙන් ගානට කට් කරලා ඒ වෙළඳපොළ වෙනුවෙන් සකස් කරන්නේ. මෙතනින් කඩදාසි හැදිලා ඉවරයි. අවසාන නිෂ්පාදනයේ කොළඹ යන ලෑස්ති කරලා තියෙන්නේ. එකලොරියක් පටවලා යනකොට තව ලොරියක් මෙතෙන්ට එනවා. දැන් ඇත්තටම මේ කර්මාන්ත ශාලාව දියුණුවයි. මේ ඉන්නේ සුධර්මන් සිරි, කර්නල් සුධර්මන් සිරි. එතුමා මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා. දැන් සුධර්මන් මහත්තයා, අපි අර උඩින් සම්පූර්ණ කඩදාසිය එතන තැනටගෙන කතා කරා. ඊට පස්සේ පහළදීද මේ විදිහට කට් කරගන්නේ අවශ්‍ය ප්‍රමාණයට? මොකක්ද එතන ප්‍රොසෙස් එක? එතනදී අපි ඒකට කියන්නේ රිවයින්ඩින් කියලා. ඒ කියන්නේ නැවත අපි වයින් කරන එක. يعني අපේට ඕන විදිහට අපිට ඕන ප්‍රමාණවලට අර ලොකු රීල් එකක් අපිට ඕන ප්‍රමාණවලට අපේ පාරිභෝගිකයට අවශ්‍ය ප්‍රමාණවලට සකස් කරලා ඒක නැවත මේ ඔතීමක් කරලා ඊළඟට අපි අවශ්‍ය සම්පූර්ණම ඒ කියන්නේ අවශ්‍ය පසුබිම සකස් කරලා ඒක නැවත පොලිතින් වලින් ආවරණය කරලා අපි ප්‍රවාහනය කරන්න සුදුසු තත්ත්වයට පත් කිරීම තමයි එතෙන්දි කරන්නේ. සාමාන්‍යයෙන් කොහොමද මාසයකට හෝ නැත්නම් සුමානයකට හෝ නැත්නම් ත්‍රෛමාසික වෙන්න පුළුවන්? කොහොමද ඔබතුමාට ඇනුම් එන්නේ? අපිට අපේ මූලස්ථානයෙන් තමයි අපිට ඇනුම් ලැබෙන්නේ. ඒකට අනුව අපිට එක එක ප්‍රමාණවල අපිට ලැබෙනවා. කොච්චර බර ප්‍රමාණවල වලටද ඒකම කොච්චර ඩයිමීටරයක් තියෙන්න ඕනද කියන එක. ඒකකට අනුව අපි කපල සකස් කරනද රීල් ඒ අවශ්‍යතාවයට අනුව මේ අදාළ ප්‍රදේශයේ යවන එක තමයි අපි සිද්ධ කරන්නේ. ඒතකොට මේ විදිහට මේ ආකාරයට රීල් විතරද ඇනුම් ලැබෙන්නේ? කියන්නේ ඉල්ලීම් කරන්න ඒවා විතරද? වෙන නිකන් අපි හිතමුකෝ මේ ප්ලැට් කඩදාසි එහෙම ඉල්ලන්නේ නැද්ද? එහෙමත් ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් වලට අනුව ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය නැත්නම් ඒ ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාවය අනුව තමයි අපි ඒක සකස් කරලා ලබා දෙන්නේ. හැබැයි අපි දැක්කේ මේ ආයතන ඇතුළේ වැඩිපුරම මේ වගේ රීල් නිෂ්පාදනය කරන මේ වගේ රීල් එකක්. ඔව්. ඊට පස්සේ අපිට අවශ්‍යතාවයට අනුව අපිට එක එක ප්‍රමාණ වලට සකස් කරන්න පුළුවන්. දැන් රීල්යක් අවශ්‍ය නම් පුජ්‍යලේකට ඒ රීල් එක අපි ලබා දෙනවා. එහෙම නැත්නම් එයාට සීට් එකක් විදිහට ඒ සීට් වල තියෙන එක එක ප්‍රමාණ වල ඒ සීට් එක අවශ්‍යතාවය ඒ සීට් අවශ්‍යතාවය අපි ලබා දෙන ඒ අවශ්‍යතාවයට අනුව ලබා දෙනවා. සාමාන්‍යයෙන් ස්ටොක් එකේ විශාල ප්‍රමාණයක් තියෙනවද ඔබතුමාලා ස්ටොක් කරන් ඉන්නවද? ඔව්. මේ වෙනකොට දැන් අපිට මෙට්‍රික් ටන් 40ක 50ක අතර ප්‍රමාණයක් තියෙනවා. තියාගෙන. දැන් සභාවත්වය මට කිව්වා අර අපි සංචාරය කරන වෙලාවේ ඔබ විශ්වාස කරන්න මේ ආයතනය එදා දුවපු දිවිල්ල කොච්චරද කියන්නේ මේ ආයතනයෙන් ලැබුණු ලාභය හේතු කොටගෙන ඒ ලාභයෙන් හදනවා ඇඹිලි පිටිය කර්මාන්ත ශාලාව. මොන කර්මාන්ත ශාලාවද? කඩදාසි කර්මාන්ත ශාලාව. මේ ආයතනයෙන් ලැබෙන ලාභයෙන් මේ වගේ කර්මාන්ත ශාලාවක් ඇඹිලි පිටිය හදනවා. එහෙම තැනක් මෙතන. හැබැයි ඒ අතීතයේ ඒ විදිහට ප්‍රෞඪ විදිහට තිබුණාට යම්කිසි සංක්‍රාන්ති කාලයක් තිබුණා මේක බිඳ වැටුණා. ඇත්තටම අදවන විට අනාගතේ බ්‍රයිට් ෆියුචර් එකක් පේනවද මේ ආයතනේ? අනිවාර්යයෙන්ම. මොකද මමත් ශ්‍රී ලංකා යුදමුදාවේ වසර 35ක සේවා කාලයක් කරලා මට තිබුණ රාජකාරිය ඇත්තටම රට බේරාගෙන මේ රාජකාරිය නිමා වෙලා මම මේකට ආවෙත් මේකත් මේ ආයතනයත් මට පැහැදිලිව තේරුම් ගියා. මේ ආයතන දියුණු කරලා සමාජ අවශ්‍යතාවයක් අපේ රටේ අවශ්‍යතාවය රටේ දියුණුව සඳහා මේක කරන්න අවශ්‍යයි කියන ඒ අභියෝගයෙන්ද තමයි ආවේ. අපිට ඒ අභියෝගය ජය ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට අර පෙර තිබුණු තත්ත්වෙ නැතත් යම්කිසි සාධනීය තත්ත්වයකට අපිට මේ ආයතනේ ගොඩනගන්න පුළුවන්. දැන් මේ ආයතනේ ඇතුලේ කැඩිලා විනාශ වෙලා යන අපිටම කැඩෙන යන්ත්‍ර
මෙහෙම කට්ටියද හදන්නේ නැත්නම් වෙන කොහෙන් හරි ඔබතුමාලා කෑලි ගෙනල්ලා නැත්නම් වෙන තැනකින් කට්ටිය ගෙනල්ලා හදනවද මෙහෙමද මේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්නේ සම්පූර්ණ ක්‍රියාවලිය මේ දෙන මෙතන ඉන්න අපේ සේවකයෝ ගත්තොත් පළපුරුදු සේවකයෝ ඒ කියන්නේ අවුරුදු 35 40 ඊටත් වැඩිය සේවාව ලබා දුන්න උදවිය ඉන්නවා ඒ අයගේ දක්ෂතාවය සහ ඒගොල්ලන්ගේ ඥානය ඒගොල්ලන්ගේ පළපුරුදු අත්දැකීම මේක ලොකු කටහඬක් වෙනවා අපිට කියන්න සතුටුයි මේ ප්‍රදේශයේ අපිත් එක්ක මාත් එක්ක වැඩ කරන මේ පිරිස සියලු දෙනාම එකාවගේ වැඩ කරනවා අපි දැක්කනේ එකාවන්ම සියලු දෙනා වැඩ කරනවා හරි මට අන්තිමට කියන්න මේ කොළඹට තුර මේ වගේ සාමාන්‍යයෙන් ලොරි දවසකට निष्पादन कर ලබා දෙන්නේ අපිට ඇත්තටම ගැලුවොත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අපිට සපුරන්න පුළුවන් තත්යකට ඒ කියන්නේ සපුරන්න අමාරුයි නමුත් අපහසුයෙන් හරි අපි ඒගොල්ලන්ගේ ඉල්ලීම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරීම තමයි අපේ පළවෙනි පරමාර්ථය දැන් අපි දානිගල दानिकल पेन इवरा दानिकल यनवन परसरेट हानिकर अबमल रेणुकिंगल अंडेप खड़दासी कर्मांतशाला तपेन इवर मुकद खड़दासी कर्मांशाल अनागते अपेरटे रजे सत् प्रधान कर्मांशाल बोट पद मुकद मेमन विमल विवंशकर्मातीवादे लुक बेटे सके संबंध करपेरटे वटनादे वालुअंक महमुना හරි අපි යමු මේ වගේම පරිසරයට ගහකොළට ආදරය කරන තවත් තැනකට හඬ ඔබට ඇහිලා තියෙනවද මේ තමයි ඒ හඬ දැන් හඬ හුඟ දෙනෙකුට ඇහිලා ඇති ඒත් සෝබාදහම කියන්නේ මොකද්ද කියලා හුඟ දෙනෙකුට තේරුම් ගන්න බැරුව ඇති සෝබාදහම කියන්නේ සෝබාදහම භුක්ති විඳලා මිනිස්සුන්ට මේ සෝබාදහම ආරක්ෂා කරන්න කියලා මේ තමයි ලංකාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වා තනි ගමනක් මහ මුහුද කරා ජලය ගෙනියන එකම ඔය මා ඔය මේක පටන් ගන්න කෑගල්ල දිස්ත්‍රික්කය අසුපිනි ඇල්ලෙන් අර නායක තියෙන. එහෙම දිගටම කාගේවත් උදව් නැතුව කෙලින්ම මහ මුහුද කරා යනවා. අපි මාඔයට ආවේ වැදගත් පණිවිඩයක් කියන්න. හැබැයි මේ පණිවිඩය තුල මාඔය කතා කරන්නේම නැහැ. මේ තියෙන්නේ කිසියම් යුගයක කුමන හෝ ඉදිකිරීමක්. ඒ ඉදිකිරීමේ අවශේෂ වූ මේ අපි ඉඳගෙන ඉන්න ගල් කුටි ටිකත් ඒකටම අයිති වස්තුන් ඛණ්ඩණය කරලා තියෙනවා කවුද මේව කරේ ඇයි කරේ අපි මේව ගැන දන්නේ නැහැ මේ ඉදිකිරීම අනාගත ආයෝජනයකට මම්පෙත් පාදන්න පුළුවන්ද ඒකත් අපි දන්නේ නැහැ මෙන්න මේ කරුණු හෙලිකරන්න අපි ආවේ මේ ස්ථානෙට ඒ සියල්ලම කියන්නේ මෙන්න මෙතුමා මෙතුමා නාලක සමරසිංහ මහත්මයා එතකොට කටුගම්පල ප්‍රාදේශීය ඉංජිනේරුතුමා වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ ඉදිකිරීම මොන යුගය දක්වා දිව යන එකක් කියලා ඔබතුමාලා හොයාගෙන තියෙනවද? වර්ෂ පළවෙනි සතවර්ෂයේ තමයි මේක ඉදි වෙලා තියෙනවා කියලා පුරාවෘතවල එහෙම නැත්නම් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. එතකොට මේ ඉදිකිරීම සම්බන්ධව අපේ සිංහල රජවරු සම්බන්ධ වෙලා තියෙනවා. පුරාවෘත දෙකක් ප්‍රධාන වශයෙන් කතිකාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙක අපේ මේ පිටිගල් කෝරළයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කය අතර විශාල වශයෙන් මේක ඉදිකරා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ ගෝටයිම් බර යෝධයා දැන් මේකට කියන්නේ යකා බෙදියල්ල කියලා මේ යකා බෙදියල්ල ඉදිකරලා ඇලක් කපලා
මේ පිටිකල් කෝරලේ දක්වා ජලය ගෙනහිල්ලා රට සශ්‍රීක කරන්න තමයි එතුමා මේ උත්සාහ කරලා තියෙන්නේ. මොකද දකුණු ඉන්දියානුවන් ද්‍රවිඩ ජාතකින් ශ්‍රී ලංකාව අල්ලගත්තට පස්සේ දුටුගැමුණු එතුමා රට එක්සේසත් කරන්න විරදරල් තියෙනවනේ. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. එතකොට එතුමාගේ මලනුවන් තිස්සකමරුව දිගමඩුල්ලට යවුවා රට එක්සේසත් කරන්න ඉස්සලා රට ස්වයංපෝෂිත කරන්න. ඒකම ගෝටයිම්බරට මේ ප්‍රදේශ බාර දුන්නා. ඉතින් ඒක එක කතාවක්. ඊට පස්සේ කියවන මේක වසබරජතුමා ගැන අපි කතා කරන්න ඕනේ. මොකද වසබරජතුමා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 67 111 කියන අවුරුදු 40ක කාලයක් මේ ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසය එහෙම නැත්නම් වාරි මාර්ග වැඩි දියුණු කරමින් ඉතාමත්ම දැහැනුව ජීවත් වුණු රජ කෙනෙක්. එතකොට මේ වසබරජතුමා මේක හැදුවා කියලත් පුරා මහාවංශය සඳහන් වෙනවා. යකා බැඳි ඇල්ල කියන නම එන්න ඇත්තේ මොකක් නිසා වෙන්න ඇද්ද? ඔව්. දැන් මෙතනදී මම හිතන්නේ අපිට පුරාණයට ටිකක් යන්න ඕන. අපි ඓතිහාසික ඉස්ලාම් අපේ විජය රජතුමා ලංකාවට ගොඩ බැස්සා. එතකොට විජය රජතුමා ලංකාවට ගොඩ බැසිද්දී මේ ප්‍රදේශයේ යක්කුන්ගේ යක්ෂ රාජ්‍යයක් කියලා සඳහන් වෙනවා. දැන් හිතන්නකෝ කුවේණි. දැන් කුවේණි කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක්. යක්ක ගෝත්‍රිකයෙක්. යක්ෂ ගෝත්‍රිකයෙක්. එතකොට මේ ප්‍රදේශයේ යකුන් ජීවත් වෙලා තියෙනවා. යක්ෂය තමයි ඉඳලා තියෙන්නේ. දැන් විජය රජතුමා මේ ප්‍රදේශයේ උන්න කියන එකට හොඳම සාක්ෂිය තමයි දැන් අපිට තියෙන සඳ ලංකාවේ සිංගක්කුලිය කියලා. සිංගක්කුලිය දේවාලය. සිංගක්කුලිය දේවාලය අයනායක දේවාලය. අයනායක දේවාලය කියන්නේ ආර්ය නායක විජය කියන ඒ නමත් එක්ක පටබැඳිලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ සාදයක් තමයි යකුන් හිටියා. එතකොට ගෝටයිම්බර කියන යෝධයාට දුටුගැමුණු රජතුමා මේක බාර දීලා මේ අමුණ හදන්න කියලා ගෝටයිම්බර යෝධයා මේක හදන අතරතුර මේක හැමදාම මේ කතාවක් තියෙනවා. මේක ජනප්‍රවාද කතාවක්. ජනප්‍රවාද කතාවක්. මේක හදද්දී හැමදාම රෑට මේක කැඩෙනවා. එතකොට මේ ඇලක් කැපුව ඇලේ වතුර එන්නේ නැහැ. ඕක හැමදාම සිද්ධ වෙනවා. ඊට පස්සේ ගෝටයිම්බර යෝධයා බැලුවා මේ මොකද්ද කියලා හැංගිලා බලාගෙන හිටියා. හැංගිලා බලාගෙන ඉන්නද්දී ඔහු දුටුවා මේ බැම්ම යක්ෂයෙක් යක්ෂ ගෝත්‍රිකයෙක් කඩනවා හැමදාම රෑට. එතකොට මේ ගෝටම්බර යෝධයාට ගොඩක් තරහ ගිහිල්ලා ඔහු අර යක්ෂ ගෝත්‍රිකව නැත්තම් යකාව අරගෙන ජීවිතක්ෂයට පත් කරලා අර බැම්මටම තියලා බැම්ම හැදුවා. ඉතින් ඒ නිසාව තමයි අර ජනප්‍රවදෙන්නේ යකා බැඳි ඇල්ල කියලා. වලට නං හැදෙන විදිහ හරි අමුතුනේ. ඉතිහාසය තුල නං දාලා තියෙන මේවා. තින් මේ දෙයක් ඇති වෙනකොට උපතින් නමක් කරගෙන ඉන්නේ නැහනේ. බිහි වෙනකොටම නේද? ඒකට මිනිසු නං දාලා තියෙන එකට යම් යම් ජනප්‍රවාද හේතු බලපාලා තියෙනවා. ඒ නිසාම ওই කතාව රහ අඳුන වෙන්න ඔය එක්කම ওই කතාව ඉතුරු කියලා අපි පෙන්නනවා. මතක් වෙන්නේ මේ දිවුල්ගණි මහත්මයාගේ සින්දුව. අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරන අප්පච්චි. දැන් අප්පච්චිට වැව කොච්චර බද්ධ වුණාද? මේ ගම්මානවල ජීවත් වෙන ගොවි ජනපදවල අප්පච්චිලාගේ ජීවිතේම වැවට බද්ධ වෙලා තියෙනවා. අපි මේ මාකඳුරු වැවගාවට ආවේ අප්පච්චි ගැන කතා කරන්න නෙවෙයි. නමුත් යකා බැඳි ඇල්ලේ එදා ඒ හරවපු අතුර ටික ආවේ මෙන්න මේ වැවට. මාකඳුරු වැවටයි ආවේ. ඇවිල්ලා මේ මුළු යායම අස්වැද්දුවා. රන් අස්වනු නෙලන්නට පුළුවන් ජල කඳ එදා මාවෙන් අරන් ආවේ මෙන්න මේ වැවට. අහගන්නකො විස්තරේ. මේ ඉන්නේ අපේ හිතවතා ඉංජිනේරු මහත්තයා, නාලක මහත්තයා. එතකොට මේ ඇත්තට මොකක්ද උනේ එදා? දැන් ඇත්තටම යකා බැඳි ඇල්ල හදලා ඇල කපලා තියෙනවා. ඒ ඇල කිලෝමීටර් 17ක් විතර දුරට කපාගෙන ඇවිල්ලා මේ වැවට තමයි දාලා තියෙන්නේ. ඔව්. ඒ වැවට දාලා මේ වැවුණුත් පස්සේ ඊට පස්සේ මාදම්පා වැව දක්වා මීට කිලෝමීටර් 20ක් 30ක් ඈත තියෙන මාදම්පා වැව දක්වා මේ වතුර ගෙනහිලා තියෙනවා. මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සශ්‍රීක කරලා තියෙනවා ඒ වකවානුව තුළ. මහකඳුරු කියන්නේ
दुटगम राज्युरांगे युद्ध काले तिबिच महाकंदूर तिबिच प्रदेश महाकंदूर तिबिच प्रदेश एक खेटियांग मेला महाकंदूर के हंदांग मेला विजयपुर सरकोट मेतन तमाय नापुन इतोट मालिका उड़ा के राजू हिटबू दुटगम राज्य हिटबू मालिका तुम्हें मेतन ये आए हिटबू एक तमाय दसम आयुदी गोट एंबर की योध्या गोट एंबर की योध्या तमाय मे बेल असदला मा मे जाले मेहाट हरवला गोयतांग के मे याय अकर दाह गाना तीन मे याय इतकोट ये गोयतांकर गोयतांकर जाले गाते मा वे बेंदला वो अतरे मा वे बेंदला वत्र उदय उदय को आयधर ये अकर काड़ला कौर हरी इट पे आयधर हिल बंद पहुदाद आय काड़ला इट पे योधे अकर बेड़े योधे रेकला हिटिया मे मुखाहरी अल्लगंड काड़ने का अल्लगंड यह अल्लगंड हादन बल या मे बकर काड़ो ईट पे मे योधे 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 रूपये यका मरला बकट तीन बंद ईट पास यका बंद ना मे मेहाट एलट आईने ईट पास मैं गोईता दसमा उद्योग गोटा पड़को योधे ईट पास योधे मे माकंद अस्तला गोईता वस्त्र हरला गोईता ईट पास अस्थाने वी गोड़ा गेह हुआ है भाई वी गोड़ा गह लोक विधाल वी गोड़ा गह हुआ गहला यागे नोना की हुआ मगे लमयाव मे बी गोड़ उड़े नाक गोला मुद्दे पे उन्होंने लमया मुद्दे बिल देंड मगे आधार तीन मगे आधार सार्थक बेन नहीं तोड़ाई गिर नमु नोना कम तू नहीं है नोना यात ही कल्पना कर मगे दारू आप नती यान पुताट की हुआ पुते ब मुद्दे पे उन्नत कमन है पुते नोबुना गिरा किए पंग गिर मुद्दे नोपुना गिरा किए पंग गिर इस मे पुता नगे पुहा मुद्दे पे ना नमु तातर की हुआ मे मुद पे निनाय की ईट पाते उदा व्यासर पाते मे योदिया तरह की गमन मिनिया के हुआ पाइन अड़वी को घापू हम ए भी मे बिल पुरा विशिला गया ए पिटिकाल तमाय मे तीन पिटिकाल को ले गया नम अदुने उन्न वे ए नम इंद्र मे पिटिकाल विशी वे प्रदेश पिटिकाल को ले गया नम अदुना एक तमाय मे पिटिकाल तमाय मे तीन मैं बिल्ली अवलगना मे मे दंग मे तीन गल इथिंग ये हेम तमाय माँ कंद गोता कर भाई अदट एक तरह कन्न की प्याक फालू लाया बतुर ने दू वो आतुर तू यदि माँ वही बतुर यका बंद नती हिंदा मुँह दट जाना थिंग वो आतुर तू यदि कर्मांतपुर अरे कर्मांतपुर ये वगे हम गोई गोड़ गोईतांग बुलत गोईतांग कहा इंगुर गोईतांग तो रानना थी केहल लगावल पोल लगावल लोक में नेतू जाना ये इडोर काल मैं वतुर ने दिंदा मैं माँ वही बतुर मैं बैठ पुरोला वतुर कांड पुलवांग कमा तीन वनांग ये वतुर कोलिंग पुलवांग लिम पुलवांड तो मेनसुंगे पानी जल प्रश्न इतो गोड़ गोईतांग वो प्रश्न ये सियल माड़ गोईतांग वो प्रश्न सियल में गोईतांग वो प्रश्न विसंद मंगता ने माँ कंत प्रदेश हों कलदा धावा कुदा मैं माँ वे वतुर ठीक है मैं बैठ पुरोला वतुर माँ जाना दिन पुलवाना हेदेन परंपराव सौंदर्यटे उमुकरण पुलवांग विधि यहापत मानव समाज ओना मार वे मुखा कले अंतर हरिनेगे प्रकाश ने अभी तीर हरिदा अभी गुडक अभी आई दस खाम पाई मे स्तुति अदावट
स्तुति माव संबंध करगत्तट जो आपे नित्य सामाजिक के सामाजिक के नहीं सामाजिक का दीला तीन ओके पावले नालिका भी पावले के नहीं अरे बाय ठीक है ये क्या हो यंग देंग दोलाई दाने ना करेगा ना कोटे सुबह आते हैं कपियाली लबन बदला हम भी हिल लेना नहीं।